showing off my nails. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එක ඔයාලා දැනටම දකින්න නැතිනේ thumbnail එකිනුයි title එකිනුයි ඔගස්ට් වල අපි ගිහපු staycation එකක්. එකක් කිව්වට ඇත්තටම මෙතන දෙකක වීඩියෝස් එකතු කරලා තමයි හදලා තියෙන වීඩියෝ එක. ඒත් එක්කම තව දේවල් කීපිකුත් කතා කරනවා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඉතින් අපි ආව ගමන්ම කන්නාවා මොකද බඩගින්න නිසා. හැබැයි රූෆ් ටොප් එකට ගියාම ගොඩක් වහින්න ගත ටිකක් වෙලා යද්දි ඉතින් ඒක නිසා අපි එතන ඉඳලා කැමටික රෙස්ටුරන්ට් එකට අරගෙන අපි රෙස්ටුරන්ට් එකට ආවා කන්න. ඉතින් කලින් දාපු වීඩියෝස් වලට ගොඩක් අය කමෙන්ට් කරලා ඉල්ලා තිබුණානේ ස්ටඩි බ්ලොග් එකක් ගේන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පස්සේ ගේන්න හිතන් ඉන්න ස්ටඩි බ්ලොග් එකක් තමයි. මොකද කිව්වොත් මේ දවස්වල අපිට අපේ සෙමෙස්ටර් එක්සෑම්ස් තියෙනවා. දැන් මේ අදත් මේ වීඩියෝ එක මම එඩිට් කරන්නේ එක්සෑම් එකක් ඉවර කරලා ඇවිල්ලා එක සබ්ජෙක්ට් එකක්. ඉතින් ආයෙ නෙක්ස්ට් වීක් උත් එක්සෑම්ස් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මම හිතාගෙන ඉන්නවා පාඩම් කරනකොට ඒ ස්ටඩි බ්ලොග් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකත් ස්කිප් කරන්න නැතුව දිගටම බලාගෙන ඉන්න. ඉතින් දැක්ක නේද කන්න පටන් ගත්තක මම මොකද්ද කරගත්තේ කියලා. ඒ වුණාට ඉතින් මොකුත් දුන්නා වගේ ආයමත් ඔන්න කන්න පටන් ගත්තා. මොකද උනේ කියලා දැක්කේ නැත්තම් වීඩියෝ එක පිටිපස්සට ගිහලා ආයමත් බලලා එන්න. ඉතින් එදා උදේම මම ගියා නේල්ස් හදාගන්න. මම මෙතනින් චුටි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් බලන්න. කියන්නකෝ මට කමෙන්ට්ස් වලින් ඒක ලස්සනයිද කියලා. කොහොම හරි මම නේල්ස් දාන්න මාරම කැමති. ඉතින් ඒ වුණාට මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට හැම වෙලේම නේල්ස් දාගෙන එහෙම ඉන්න බෑ. එතකොට සමහර අපොයින්ට්මන්ට්ස් වල විතරයි ඉතින් එහෙම නේල්ස් දාගෙන යන්න පුළුවන්. එහෙම පුළුවන් කියලා නැහැ ඉතින් ප්‍රශ්නයක් නැති වෙලාව දාගෙන යනවා. මොකද පේෂන්ට්ස් ලාත් එක්ක හෑන්ඩල් කරනකොට ඒව කරනකොට වැඩ කරද්දී හැම වෙලේම එහෙම දිගට නේල්ස් දාගෙන ඉන්න බෑ. ඉතින් ඒ වුණාට මම මට පුළුවන් හැම වෙලේම මා ආස දේවල් කරන්න උඩම ට්‍රයි කරන හින්දා ඉතින් මට chance එකක් හම්බෙච්ච ගමන් මම කොහොම හරි ඒ දේවල් කරන්න ට්‍රයි කරනවා. ඉතින් මම room tour එකක් දුන්නා හනේ. There's nothing much to show. ඒ වුණාට ඉතින් ඇත්තටම මේ room එක හරිම cute and comfy. අපි ඉන්නේ මී කලම්බෝ හොටෙල් එකේ. ආව ගමන් මට මහන්සි නිසා මං ඊට පස්සේ චුට්ටක් හොඳට නිදාගත්තා. පස්සේ නිදාගෙන ඇහැරිලා මට කරන්න පොඩි වැඩ වගේක් තිබුණා. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. මොනා කරන්නත් කලින් වතුර බොන්න ඕනේ කියලා හිතලා ගියාම බලන්න මට මොකද වුනේ කියලා. මම පැය ගාණක් තිස්සේ මේ වෝටර් බොටල් එක අරින්න ට්‍රයි කරනවා ට්‍රයි කරනවා ට්‍රයි කරනවා. මම දන්නේ මම ඒක අරින්න ටෙක්නික් එක වැරදිද කියලා. මට සෑහෙන වෙලා යනකම් ඒක අරගන්න බැරි වුණා. One eternity later. ඊට පස්සේ තින් ට්‍රයි කළා ට්‍රයි කළා ට්‍රයි කළා කොහොම හරි අන්තිමේට ඒක අරගත්තා. ඊට පස්සේ මම වැඩ වගයක් කරන්න කලින් කෝෆි එකක් හදාගන්න කියලා තමයි දැන් හදන්නේ. ඉතින් ඔය අම්මාව ඉන්ස්ටග්‍රෑම් එකේ ෆලෝ කරන කෙනෙක් නම් දන්නව ඇති මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටඩීස් කරන ගමන්ම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහටත් වැඩ කරනවා. ඉතින් මේ වගේ රිලැක්ස් වෙන්න යන දවස් වලට තමයි මම ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් කරන්න දාගන්නේ. ඉතින් අද මට තිබුණා ඉස්සරහට කරන්න තියෙන වීඩියෝ කන්ටෙන්ට්ස් වගේ එක ස්ක්‍රිප්ට්ස් වගේක් හදන්න. දැන් මම හිතුවා ඒ දේ කරනවා කියලා. මොකද මම මේ වෙලාව තනියම හිටියේ. ඉතින් මට රිලැක්ස් එකේ හොඳට හිතලා කරන්න පුළුවන් නිසා මම මේ ටයිම් එක ගත්තා ඒක කරන්න. යුනිවර්සිටි එකට ආපු මුල්ම කාලේ ඒ කියන්නේ පළවෙනි අවුරුදු දෙක වගේ ගත්තම මම ඇත්තටම මම කර කර හිටපු එක්ස්ට්‍රා දේවල් වලින් මම ගොඩක් ඈත් වුණා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මම මේ වගේම තව ගොඩක් එක්ස්ට්‍රා දේවල් මම කරා. ඉතින් යුනිවර්සිටි එන්න කලින් ඒ දේවල් මම ගොඩක් ඒවාගෙන් ඈත් වුණා. හැබැයි මට තේරුණා මම ඒ අවුරුදු දෙක ඇතුළතදී ඒ දේවල් නවත්තලා ස්ටඩීස් විතර කන්සන්ට්‍රේට් කරන්න පටන් ගත්තම මම සෑහෙන
එක්සෝස්ට් වුණා. ඒ කියන්නේ ඇත්තටම නිකන් අර බර්න් අවුට් වෙනවා කියලා කියන්නේ ඒ වගේ වුණා. ඉතින් ඊට පස්සේ තමයි මම හිතුවේ නෑ එහෙම මම කරන්නේ නෑ, මම ආස දේවලුත් මම මේ ස්ටඩීස් එකම කොහොම හරි ට්‍රයි කරනවා කරන්න කියලා. ඉතින් ඇත්තටම මට දැන් තේරෙලා තියෙනවා ඒ විදිහට මම දෙකම කරනකොට මගේ මයින්ඩ් එකත් හරිම රිලැක්ස්, මට සතුටින් මගේ ස්ටඩීස්ත් කරන්න පුළුවන්, මේ දේවලුත් කරන්න පුළුවන්. මොකද මම මේ දේවල් කරන්නේ සතුටින් නිසා. ඉතින් මට කියන්න ඕන උනේ ඔයාලත් මොකක් හරි දැන් ඔයාලා ස්ටඩීස් කරනවා නම් එහෙම නැත්නම් තවත් මොන හරි දෙයක් කරනකොට ඔයාලා තවත් සයිඩ් එකකින් ඔයාලා කැමති මොන හරි දෙයක් තියෙනවා නම්, ඔයාලට ඒ පැත්තෙන් වෙන මොන හරි ඩ්‍රීම්ස් තියෙනවා නම් ඒ දේවල් අචීව් කරගන්න, ඒ දේවල් කරන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කොහොම හරි ස්ටඩීස් එක බැලන්ස් කරලා ඔයාලා ආස වෙන දේවලුත් කරන්න. මොකද එතකොට ඔයාලට ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඔයාලගේ හැමදේම සතුටින් කරගන්න පුළුවන් වෙනවා. Just a reminder. ඉතින් ඊළඟ දවසේ උදේම හැරුණ ගමන් මම ඉක්මනට වොෂ් එකක් දාලා බ්‍රෙක්ෆස්ට් යන්න තමයි මේ හදන්නේ. අපි බ්‍රෙක්ෆස්ට් එකේදී හම්බෙමු. ඉතින් මං කිව්වනේ මේ වීඩියෝ එකෙන් පස්සේ ස්ටඩි බ්ලොග් එකක් ගේනවා කියලා. ඉතින් තව ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබ්බා Q&A එකක් කරන්න කියලා. ඉතින් වීඩියෝස් වල යටින් ගොඩක් අය කමෙන්ට්ස් දානවානේ එක එක ප්‍රශ්න අහලා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න මගේ මේ ළඟ දාපු වීඩියෝස් වල යටින් කමෙන්ට් කරන්න. මං ඒවා බලලා ඒ ප්‍රශ්න සිලෙක්ට් කරලා ළඟදිම Q&A වීඩියෝ එකක් කරන්න. ඊට පස්සේ මම ආයෙ දවසක Instagram එකේ ස්ටෝරි එකක් දාන්න. ඒකටත් පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා කමෙන්ට් කරන්න. මම ඒ ඔක්කොම එකතු කරලා ළඟදිම Q&A වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අද වීඩියෝ එකේ නිකන් එච්චර ෆ්ලෝ එකක් නෑ වගේ කියලා හිතන්නත් පුළුවන්. මොකද කිව්වොත් ඇත්තටම මම අද මේ හෙට, يعني හෙට කියන්නේ මම අද මේක එඩිට් කරන්නේ බදාදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දාට මම හිතුවනේ හැම සතියෙම බ්‍රහස්පතින්දාට කොහොම හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් ඒක කරන්න ඕන නිසා තමයි මම මේ එක්සෑම් එක ඉවර කරලා ඇවිල්ලත් මේක එඩිට් කරන්නේ ගොඩක් රෑ වෙලා. ඉතින් ඒ වුණාට මේ මං ඉස්සරහට හොඳට ප්ලෑන් කරලා ලස්සන වීඩියෝස් ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා දිගටම මගේ චැනල් එක බලන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ හොටෙල් එක ගැන කිව්වොත් එහෙම මේක කෑම, එතකොට රූම් එක, සර්විස් එක හැමදේම හරිම හොඳයි. ඉතින් මේකේ ෆුල් ඩීටේල් රීල් එකක් මම අප්ලෝඩ් කරලා තියෙනවා, ඔයාලට පුළුවන් ගිහලා චෙක් අවුට් කරන්න එක. ඉතින් පේනවනේ මේ ටික කියලා ඉවරුණකනොත් මම තාමත් කනවා. කොහොම හරි ඉතින් මෙතනින් පස්සේ මේ ස්ටේකේෂන් එක ඉවර වෙනවා. ඊට පස්සේ ඊළඟට අපි හම් වෙන්නේ ඊළඟ වීකෙන්ඩ් එකේ. බලාගෙන ඉන්න වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. කිව්වා වගේම මේ නෙක්ස්ට් වීකෙන්ඩ් එක. ඉතින් මම OJF එකට ආවා, මට ඇඳුම් වගේක් ගන්න ඕනලා තිබ්බා. ඉතින් තනියම තමයි තනියම ෂොපින් කරන්න ආවා. බලමු අප මොනවාද ගත්ත කියලා. ඒ වැඩේ ඉවර කරාට පස්සේ මම කන්නාවා බඩගිනි නිසා. බලන්නකො මම්මගේ කොෆි එකට මොකද්ද කරගත්තේ කියලා. මේ කොෆි එකේ ස්වීට්න එක විදිහට දීලා තිබුණේ ෂුගර් සිරප් එකක්. ඉතින් මම මේ ෂුගර් සිරප් එක දාගෙන දාගෙන ගිහිල්ලා, ඒ කියන්නේ ඇත්තටම කොෆි එකේ උඩට එනකම්ම දාලා තිබ්බේ. ඊට පස්සේ එකපාරට මේක මට අමතක වෙලා මම එක බොන්න ගත්ත ගමන් ඇඟේ හලාගත්තා. දැක්කනේ මගේ මූණ. ඊට පස්සේ ඉතින් මම මුකුත් උන්නේ වගේ ෂේප් එකේ ටික පිහලා පිහ දාලා අමත් බොන්න පටන් ගත්තා. ලැජ්ජයින දැන් තනියමත් ඉන්නේ. මන්නේ ආර කවුරු හරි දකින්න නැති කියලා පොඩ්ඩක් ලැජ්ජා හිතුණා. ඊපස්සේ ඉතින් මම ෂේප් එකේ ඒ ටික මේව කරලා කන්න පටන් ගත්තා.
මගේ වැට ටික ඉවරනාට පස්සේ එයා මාව ගන්නවා. So this is the second staycation for the month. අපි ආවේ Pearl Grand Hotel එකට. ඉතින් ස්පෙෂලි මාද ආවේ මට කන්ටෙන්ට්ස් වගේක් ෂූට් කරන්න තිබුණු නිසා. ඔක්කොටම කලින් අපි රූම් එක බලලිමු. හැම පෙන්නන්න ලොකු දෙයක් නැහැ. ඉතින් ඒ වුණාට පුරුදුක් විදිහට ඉතින් රූම් එක බලලා ඉන්න බෑ. පේනවනේ කන්නාඩියක් දැක්ක ගමන් මං ඉතින් කොහොමත් කොහොම තමයි. ඉතින් හොටල් එකට ආව ගමන්ම වොෂ් එකක් ඉක්මනට දාගෙන මම වැඩේ කරන්න රෙඩි වුණා. ඉතින් අපේ වැඩ ඉවරනකොට ටිකක් සමනින් රෑ වුණා. එදා කොහොමත් අපිට ඩිනර් ප්ලෑන්ස් තිබුණ නිසා අපි ඉක්මනට වැඩ ඉවර කරගන්න තමයි හැදුවේ. So this is my outfit for the night. ඉතින් එදා අපි ඩිනර් එකට ගියේ මොනාක් ඉම්පීරියල් එකට. ගොඩ දවසකින් තමයි එහෙම එදා රෑලේට ගියේ. ඉතින් ඒක නිසා එදා ඒ ඩිනර් එකේ එහෙම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් අනම්ම නම් ගත්තේ නැහැ. මොකද කිව්වොත් මට ඕනේ වුණා ඒ ටයිම් එක හොඳට එන්ජොයි කරන්න වීඩියෝස් ගන්නවට වඩා. පොඩි පොඩි එහෙම මෙහෙම ගත්ත ක්ලිප්ස් ටිකක් තමයි ඉතින් මම වීඩියෝ එකට ඇඩ් කරේ. Hope you guys will enjoy that. ඉතින් අදට මේ වීඩියෝ එක එන් කරන්න තමයි හදන්නේ. ඉතින් ඊළඟට මම අරගෙන එන්නේ නෙක්ස්ට් වීක් එකේ මගේ ස්ටඩි බ්ලොග් එක. මේ දවස්වල එක්සෑම් තියෙන නිසා මම හිතනවා මට ස්ටඩි බ්ලොග් එකක් ෂූට් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා නෙක්ස්ට් වීක් Thursday අනිවාර්යයෙන්ම මගේ channel එක පැත්තේ එන්න ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. මගේ අනිත් social media links ඔක්කොම මම පහල description box එකේ දාලා තියෙනවා. I will see you guys soon with the new video. Bye.